විරෝධතාවක් පැවැත්වෙනවා. එහි සජීව දර්ශන අප වෙත ලැබෙමින් පවතිනවා. අපි සූදානම් එම විරෝධතාව පැවැත්වෙන ස්ථානයේ ලැබෙන සජීව දර්ශන වෙත යොමු වන්නට. මිරිහාන සැඟිරිවත්ත පාර අසලයි මේ විරෝධතාව මේ වන විට පැවැත්වෙන්නේ. මිරිහාන තැඟිරිවත්ත පාර අසල මේ විරෝධතාව පැවැත්වෙන්නේ. විරෝධතාවට එක්ව සිටිනවා ප්‍රදේශවාසීන් පිරිසක්. ඔවුන් සඳහන් කරන්නේ රටේ පවතින වාතාවරණය සම්බන්ධයෙන් විදුලිය කප්පාදුව, ගෑස් නොමැතිවීම, ඉන්ධන නොමැතිවීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් තමයි මිරිහාන තැඟිරිවත්ත පාර අසල මේ විරෝධතාව පැවැත්වෙන්නේ. මිරිහාන පොලිසිය අසලයි තැඟිරිවත්ත පාර පිහිටා තිබෙන්නේ. 119 පාර යනුවෙන් හඳුන්වනවා මහරජම සහ ජුබිලිකණුව අතර පිහිටා තිබෙන තැඟිරිවත්ත පාර අවහිර කරමින් ප්‍රදේශවාසීන් මේ විරෝධතාවයෙන් යුක්ත වන ආකාරය අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා. මේ එම ස්ථානයේ ලැබෙන සජීව දර්ශන ஆர்ப்பாட்டம் ஒன்று நடைபெறுகின்றது. அது தொடர்பிலான காட்சிகளைத்தான் நீங்கள் தற்போது பார்த்துக் கொண்டிருக்கிறீர்கள். நாட்டில் தற்போது ஏற்பட்டிருக்கின்ற பொருட்களின் விலையேற்றம், எரிவாயு பிரச்சினை, மின்சார துண்டிப்பு உள்ளிட்ட பல்வேறு பிரச்சனைகளுக்கு தீர்வுகளை பெற்றுக் கொடுப்பதற்கு இன்னும் உரிய நடவடிக்கை எடுக்கப்படவில்லை என்பது தொடர்பில் வலியுறுத்துவதற்காகவே இந்த ஆர்ப்பாட்டம் தற்பொழுது இடம்பெறுகின்றது. மிரிஹான பங்கிரிவத்த வீதி என்பது ஜனாதிபதியின் இல்லத்துக்கு செல்லும் வீதி. மிரிஹான பங்கிரிவத்த வீதி ஜனாதிபதியின் இல்லத்துக்கு செல்லும் வீதி. அந்த பகுதியிலேயே தற்பொழுது போலீசார் பாதுகாப்பு கடமையில் ஈடுபடுத்தப்பட்டிருக்கின்றார்கள். பாதுகாப்பு அங்கு பலப்படுத்தப்படுகின்றது. பிரதேச மக்கள் ஒன்றிணைந்து நாட்டில் தற்போது ஏற்பட்டிருக்கின்ற பிரச்சனைகளுக்கு உரிய தீர்வு கிடைக்கவில்லை, அதற்கு எதிர்ப்பு தெரிவித்து இந்த ஆர்ப்பாட்டம் தற்பொழுது மிரிஹான பங்கிரிவத்த வீதியில் இடம்பெறுகின்றது. உங்களுக்கு தெரியும், கடந்த சில நாட்களாக நாட்டு மக்களுடைய பிரச்சனை உக்கிரமடைந்து வருகின்றது. இந்த பிரச்சனைகளுக்கு தீர்வு இன்னும் பெற்றுக் கொடுக்கப்படவில்லை என்பதை வலியுறுத்தி மிரிஹான பங்கிரிவத்த வீதியில் இந்த ஆர்ப்பாட்டம் இடம்பெறுகின்றது. மிரிஹான தங்கிரிவத்த பசுமக ஜனாதிபதிபதியாகி நிவசத்த பிரவேசவன மார்க்கே அவைதக்கிரமனு பிரதேசவாசின் விரோதாவை நிறுத்தவண்ணே எம்எஸ்தானே சித்துமா அப்ப வார்த்தாக்கரு விந்தன பிரசாத் கருணாரத்ன தென் பவதின தத்துவை பிலிபாதவ அப்பி ஒகுகேன் தொடுத்து தனகமு விந்தன வசந்த மே மோதவனேட்ட மா வேதிர்த்தின்னே ஜனாதிபதிபதியாகி இந்த நிவசத்த ஹரேன மார்க ஆசனே විශේෂම සඳහන් කළේදී අද සන්ධ්‍යාවේ මෙම ගමේ ජනතාව ප්‍රධාන විරෝධතාවයක් පවත්වනු ලැබුවා. ප්‍රධාන මංසන්ධියක සිට ඊට අනතුරුව තමයි මෙම ජනතාව ජනාධිපතිවරයාගේ නිල දිවස තිබෙන පැඟිරිවත්ත පාර ආසන්නයට පැමිණ තිබෙන්නේ. ඔවුන් මෙම විරෝධතාවයට එකතු වූ කුවරු සහ අනිකුත් සාමාජිකයන් සමග විශේෂයෙන්ම මෙම අවස්ථාවට පැමිණ උද්ඝෝෂණය නිර්තවන ආකාරයක් තමයි අපට දැකබලාගන්න අවස්ථාව උදාවී වෙන්නේ. 119 මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී තිබෙන ආකාරය අපට දක්නට ලැබෙනවා. මේ මොහොතවන විට මහරගම දක්වා 119 බස් මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී තිබෙනවා. ජනතාව මේ මොහොතේදී එම මාර්ගය පසුතර යාමට ගන්නා උත්සාහය පොලිසිය විසින් යම් කිසි විදියකට හසුරවන ආකාරයක් තමයි අපට දැක බලා ගන්නට අවස්ථාව උදාවන්නේ. පැඟිරිවත්ත මාවත ආසන්නේ දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබෙන ආකාරය අපට දැක බලා ගන්නට මේ මොහොතේදී අවස්ථාව උදාවනවා. තවදුරටත් මෙම ප්‍රදේශයේ ජනතාව විවිධ කෝරු ප්‍රදර්ශනය කරමින් මෙම මාර්ගයෙන් අභ්‍යන්තරයට ගමන් කිරීමට ගන්නා උත්සාහය පොලිසිය විසින් ඉවත් කර තිබෙන ආකාරයක් තමයි අපි දකින්නේ. විශාල පොලිසිය ප්‍රමාණයක් මේ මොහොතම විට පොලිස් නිලධාරීන් ප්‍රමාණයක් මෙම ස්ථානයට පැමිණ මෙම ජනතාව හසුරුවන්නට සහ අනිකුත් කටයුතු සිදු කරන්නට විශේෂයෙන්ම මාර්ගයේ තිබෙන ගතවාහන පදපතේ යම් ආකාරයකට හසුරුවන්නට උත්සාහ කරන ආකාරය තමයි අපි දකින්නේ. මෙම ප්‍රදේශයේ ජනතාව තවදුරටත් මෙම මාර්ගයේ ජනාධිපතිවරයාගේ නිවසට ඇතුළු වන මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණය කරන ආකාරය තමයි අපට දක්නට ලැබෙන්නේ. කොහොම නමුත් තවදුරටත් වැඩි සිටිනවා මෙම ස්ථානයේ අද දවසේදී විරෝධතාවයේ විරුද්ධ අනතුරුව ඔවුන් මෙම ප්‍රදේශයට ගමන් කරනවා.
මහින්දන ප්‍රසාද් කරවරත්න MS අනේ සිට අපිට තොරතුරු වාර්තා කරන්නේ දුරකථන මාර්ගයේ කිසියම් බාධාවක් නිසා අපිට ඔහු නියම ආකාරයෙන් ශ්‍රවණය වන්නේ නැහැ. කොහොම වුණත් මේ විරෝධතාව මේ වන විටත් පැවැත්වෙමින් තිබෙන්නේ වින්දන සඳහන් කළ ආකාරයට 119 මාර්ගයේ පැංගිරිවත්ත පතුමග මාවත අවහිර කරමින් පැංගිරිවත්ත මේ මාර්ගය ජනාධිපතිවරයාගේ නිවසට ප්‍රවේශ වන මාර්ගයයි. ප්‍රදේශවාසීන් පිරිසක් මේ ආකාරයෙන් විරෝධතාවයේ නිර්තවන්නේ ඔවුන් සඳහන් කරන්නේ රටේ පවතින වාතාවරණයයි, විශේෂයෙන් සියලුම ජනතාව මුහුණ දී සිටින තත්ත්වයයි ඔවුන් අවධාරණය කර සිටින්නේ. විශේෂයෙන් විදුලිය නොමැතිවීම මත ඇතිව තිබෙන තත්ත්වය, රැකියා සඳහා මතුව තිබෙන බාධාවන්, ඒ වගේම රටේ ජනතාවගේ සාමාන්‍ය ජන ජීවිතයට මතුව ඇති බාධාවන්, ඒ වගේම ගෑස් නොමැතිවීමේ තත්ත්වය, ඒ වගේම ඉන්ධන ලබා ගැනීමේදී මතුව